Dai, sapere spingono tu. Siero di Nagama, Teruan Sarnai, Suvedra Sakeva. Ito nga dawa si Dit, abi balapuro tuini, mi poe dawa se di dharma karuna shivane karla, apa jiwite e bugra jana nuhansi pinna pumaga tanu sakas karagene, jiwite are bawe tepat karagan maga lipi hili karagan. Jadi misalnya, gula tengen sidde ini සිල් සමාදන් වෙනවා කියන එක නෙමෙයි අපි සිල් ගත්තා කියලා තමයි කියන්නේ ඉන්නේ එහෙම බෑ මෙතන වෙන්න ඕන ප්‍රශ්නවා ප්‍රශ්නවත් තුළින් සංවර්ධනයක් වෙන්න ඕන වර්ධනය කියන්නේ එකක් සංවර්ධනය කියන්නේ එකක් වර්ධනය කියන්නේ එකක් සංවර්ධනය කියන්නේ එකක් අපේ තියෙන්නේ වර්ධනය විතරයි සංවර්ධනේ නෑ වර්ධනය කියල කියන්නේ භෞතික වශයෙන් දේවල් වල දියුණුව අපි මේ ආර්ථික විද්‍යාව එහෙම ඉගෙන ගත්තදී අපිට ඕක හොඳට කියලා දෙනවා ඒක සංවර්ධනය කියලා කියන්නේ මානුෂීය ගුණධර්මත් ඇතුළ මනුෂ්‍ය ධර්මත් ඇතුළ සිදුවන සංවර්ධනයක් ඒකනේ සංවර්ධනයක් කියලා කියන්නේ කොට අපේ වෘත්තීය විදියට වර්ධනයක් විතරක් වෙලා නැහැ. මොකද වෙන්නේ? සංවර්ධනයක් වෙන්න ඕන. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න මේ අවුරුද්දේ අපි සංවර්ධනයක් සිද්ධ කරගන්න ඕන කියලා. ඉතින් අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ දුක්ඛ ජීවිතය ගැන. ගොඩක් කට්ටිය භික්ෂුවට බයිනවා චෝදනා කරනවා ඒ භික්ෂු භාවිතය කියන්නේ මොකක්ද කියන හරියට දන්නේ නැති නිසා ඉතින් භික්ෂු ජීවිතයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන කියන එකක් වෙන්නේ ඉතින් අපි මාස්ටර් කරනවා භික්ෂුවක් කියන්නේ කවුද භික්ෂුවක් කියන්නේ කවුද කරනවා භික්ෂුතුනි සමාධියට සේවය මොකද්ද? අපි සූත්‍රයක් තරගන්නවා රත්නපාල සූත්‍රයේ ඒකෙත් විශාල ධර්ම කරුණු ගොඩක් ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. මගෙනත් මගේ පන්තිවල කට්ටියක් ආපෘතික කාරණාවක් තමයි මේ කුතුහලයෙන් අවුරුද්ද සුභ කරගන්න. අවුරුද්ද කුතුහලයෙන් සුභ කරගන්න. මම කිව්වා එක එක මනුස්සයන්ට එක එක විදියට සුභ කරගන්න පුළුවන්. වාහනේ බෞද්ධයෙක් විදියට සුභ කරගන්න කොහොමද කියලා නම් මම කියලා දෙන්නම්. බෞද්ධයෙක් විදියට කොහොමද මේ අපේ අවුරුද්ද සුභ අවුරුද්දක් කරගන්නේ? අපේ අවුරුද්ද සිදු කරගන්න කියලා මොකද කරන්නේ සුබ අනාගතයක් බලාපොරොත්තු වෙනවා වෙනවද අපි ලේසි අපිට පාරක් ගන්න සුබ අනාගතයක් ලැබෙන්න කියලා කරටි දාලා අපි කරා අපතේ සුභ අනාගතය සුභ අනාගතවරුන්ට ලැබෙයි කියලා. අනාගත බලාපොරොත්තු වෙන අපේ ජීවිතයේ සුභ වේවි කියලා. යාන වාහන දෙවල් දරවත් මේ දේවලින් අපේ ජීවිතයේ සුභ වේවි. සතුටින් ජීවිතයේ ගෙවන්න පුළුවන් වේවි කියලා කියනවා. හැබැයි මේක දෙර තේරුම් ගන්න මේ බුද්ධ ශාසනය තුළ බුදුන් වහන්සේ කියන්නේ සබාලි පෞරුද්දක් ඇති කරගන්නේ බාහිර දෙයකින් නෙමෙයි. අත්තාරියක් නෙමෙයි කොහොමනාතේ රෝසිය. ඔකට කොහෙන්ද
මේ බාහිර දේවල් වලින් අපේ අනාගතය සෙට් කරගන්න පුළුවන් ද? මේ ඕක දක්වන්නේ තමයි. ඕන අපි මේ අනාගතය සුබ කරගන්නවා කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සැපයෙන් ඉන්න ලැබේවා. සැපයෙන් ඉන්න ලැබෙනවා කියලා. ඇත්තටම ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය දරුවට දන්වනවා නම් මේ ලෝක සම්බන්ධයේ කොයිබදෝද සැපක් තියෙනවා දුකක් තියෙනවා නේද? අපේ දහමක් තියෙනවා ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක ආයෝ දහමේ තියෙනවනේ කියලා ඔකට දැකලා තියෙනවද? මේ ඔළුව රවුමක් තියෙනවා, ඒ රවුම දෙකට බෙදලා තියෙනවා. ඔහොම තේරෙනවද? එතකොට මේ මගේ මේ ගුරුවරයා තමයි මට ඒක පානෝදාම කියලා දුන්නේ. මේ මම පංචි සමර කලාව ඉගෙනගෙන නිසා ඒ ගුරුවරයා ඉස්සරලාම මට කියලා තමයි ඕක. ඒ කියන්නේ ඒකේ තියෙනවා, කට්ටි දැකලා තියෙනවා, ඔහොම රවුමක් තියෙනවා. සද්දයක් රවුමක් තියෙනවා. ඒක දෙකට බෙදලා ඔහොම ඒක එක පැත්තක් කළු, එක පැත්තක් සුදුයි. ඒ කළු පැත්තේ තියෙනවා සුදු තව තිතක්, සුදු පැත්තේ තියෙනවා තව කළු තිතක් දැකලා තියෙනවනේ. ඒකට කියන්නේ යින් යෑන් කියලා. තේරෙනවද? ඔවා ඉගෙන ගන්න. එතකොට ඒකෙදි කියලා දෙන්නේ මේ සැපත් ලෝකේ තියෙනවා දුකත් තියෙනවා. දැන් සුදු පැත්තෙන් කියන්නේ මොකද්ද? සැප තියෙනවා. කළු පැත්තෙන් කියන්නේ මොකද්ද? දුක තියෙනවා. හැබැයි ඒකේ කළු පැත්තේ තියෙනවා පොඩි සුදුකුත් තියෙනවා, සුදු පැත්තේ තියෙනවා කළුත් තියෙනවා. එතකොට අපි ඉගෙන ගන්න සටන් කලාවේ තුලත් ඒ විදිහට තමයි සටන් කරවන්නේ. එතකොට ඒක සටන් කලාව නෙමෙයි, ඔය කට්ටියට ඒක වැදගත් නෙමෙයි. නමුත් අපි තේරුම් ගන්න ඕන අපේ ජීවත් වෙනකොට අපේ මේ ලෝකයේ සැප දුක කියන දෙකම තියෙනවා මිශ්‍ර වෙලා. අපි ඕක හොඳට දන්නවා. එහෙනම් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා සැපම ලබන්න පුළුවන් වෙලා සුබ අලුත් අවුරුද්දක් ලැබේ කියලා. එහෙම හිතනවා නම් බෞද්ධයෙක් විදිහට ඔයා ධර්ම දන්නේ අසාර්ථකයි. බුදුන් වහන්සේ අපේ ජීවිතයේ සුබ අලුත් අවුරුද්දක් කරගන්න ඕන නම් කිව්වේ මොකද්ද? මොකක් කරගන්නද කිව්වේ? මම මේ නිකම් මතක් කරන මේ සුබ අලුත් අවුරුද්දක් නිසා බෞද්ධයෙක් විදිහට කොහොමද ඒක කරගන්නේ කියන එක මට නිකන් හිතුණා කියලා දෙන්න. උපස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්මති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. ඔන්න බුදුන් වහන්සේ කිව්වා බෞද්ධයෙක් විදියට කොහොමද තමන්ගේ ජීවිතයේ සුබ අනාගතයක් කරන්නේ, සුබ අලුත් අවුරුද්දක් කරගන්න. පුට්ටස්ස ලෝක ධම්මේහි, ලෝක ධර්මය ස්පර්ශ කරනකොට මොනවාද ලෝක ධර්මේ? සැප දුක හොඳයි නරකයි දෙකම තියෙනවා. චිත්තං යස්ස නකම්පති, යස්ස යමෙකුගේ චිත්තං සිත නකම්පති කම්පා වෙන්නේ නැත්තම්, අශෝකං ශෝක කරන්නේ නැත්තම්, විරජං ලෝක ධර්මතා කෙරෙහි ඇලෙන්නේ නැත්තම්, හේමං නිර්භය නැති වුණා නම් ඒතම් මංගල මුත්තමං. ඒක තමයි මංගල කාරණේ. මංගල කිව්වේ ඔය කසාද වදින මංගලයක් නෙමෙයි, හැම මංගලෙම. ඒ නිසා මතක තියාගන්න පින්වතුනි, තමන්ට ජීවිතේ සුභ කරගන්න ඕන නම් මේ ලෝක ධර්මතාවයේ තේරුම් අරගෙන, අර මං කියන්නේ යින් යෑන් කියලා, හොඳක් තියෙනවා නරකක් තියෙනවා, නරක තුල හොඳක් තියෙනවා, හොඳ තුල නරකක් තියෙනවා. ඔන්න ඔය කාරණේ හොඳට තේරුම් අරගෙන මං ওই ලාංඡනේ ගහගෙන ඉන්නේ මගේ බෝඩ් එකේ.
තාම උදාම පොඩ්ඩක් හදාරන්න හැම දේම ඉගෙන ගන්න පොඩිහන් මේ රූපෙ පෙන්නවනේ යින්යයි එතකොට අන්න ඔය කාරණේ අපි හොඳට තේරුම් ගන්න ඕන එතකොට කවුරු හරි හිතනවා නම් බෞද්ධෙක් විදියට ඕ කට්ටිය මේ යාන වාහන එකතු කළා සල්ලි භාග එකතු කළා කතරයක් ගහලා හොඳ ජනාධිපති කෙනෙක් කරලා හොයාගෙන ඇමති කෙනෙක් කරලා අපේ අනාගතයේ සුභ වේ කියලා එහෙනම් ඔයා බුදු දහම අදහරණ කෙනෙක් නෙමේ බුදු දහමට අනුව තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න යන කෙනෙක් නෙමේ බුද්ධ දර්ශනය දන්නේ නැති කෙනෙක් එනිසා හොඳට මතක තියාගන්න බෞද්ධෙක් විදියට සුභ අනාගතයක් ලබන්න ඕන නම් කරන්න තියෙන්නේ මොකද්ද මේ ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒ ලෝක ධර්මතා කෙරෙහි ඇලෙන්නේ ගැටෙන්නේ නැති හිතක් හදාගන්න උත්සාහවත් වෙන්න අන්නේ හිතක් හදාගත්ත දවසට තමයි හොඳ දේ ආවත් නරක දේ ආවත් අන්න තමන්ගේ ජීවිතේ සුභයි සුභ අලුත් අවුරුද්දක් වේවා ඉතින් ඒක නිසා එදාට තමයි අපිට බෞද්ධයෙක් විදියට නියම විදියට සුභ අලුත් අවුරුද්දක් හදාගන්න පුළුවන් ඒ නිසා පින්වතුනි මේක හොඳට තේරුම් ගන්න අපේ ජීවිතේ ගත්තාම අපි හැම වෙලෙම දුකටයි සැපටයි වැටෙනවා ඉතින් ඒක නිසා සැපේ විතරක් හොයාගෙන ගිහිල්ලා ඒක ලබන්න බෑ ඒකනේ බුදුන් වහන්සේ සියලු සම්පත් අතහැරලා ආවේ කාම සුකල්ලිකාන යෝගී අතහැරියානේ අත්කලමතාන යෝගී අතහැරියා මධ්‍යම ප්‍රතිපදාවක හිටියා එතකොට හොඳට මතක තියාගන්න මේ සුභ අනාගතයක් සුබලුත් අවුරුද්ද බෞද්ධයෙක් විදියට අපි හොයන්න ඕන කොහොමද ලෝක ධර්මතාවයේ මේකයි කියලා තේරුම් අරගෙන ඒව කෙරෙහි ඇලෙන්නේ ගැටෙන්නේ නැති මානසිකත්වයක් හදාගන්න උත්සාහවත් වෙන එක මේ මංගල කාරණේ මතක තියාගන්න පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම ගෙදර ලියාගන්න සුභ අලුත් අවුරුද්දක් කියලා ලියනවට වඩා ඕක ලියාගන්න මම ওই සුභ අලුත් අවුරුද්ද ගැන කතා කරේ එතකොට අපි අද කතා කරන්නේ භික්ෂු ජීවිතය ගැන මම භික්ෂුව ගැනම කියන්න යන්නේ නැහැ ගිහියෙක් විදියට ඕ කට්ටිය කොහොමද භික්ෂුව හඳුන ගන්න ඕන භික්ෂුවත් එක්ක ගනුදෙනු කරන්න ඕන භික්ෂුවකින් ඇති වැඩේ මොකද්ද භික්ෂුවකින් වෙන සේවය මොකද්ද? ඕ කට්ටිය භික්ෂුව ඇසුරු කරන්න ඕන මොකටද? කියන කාරණාවන් ගැන තමයි මන් ටිකක් උදේ වරුවේදී චුට්ටක් කියලා දෙන්නම් අලුත් අවුරුද්ද ගැන කියන්න ගිහිල්ලා පැය කාලම්ම ගියා. හරි. ඉස්සෙල් අලුත් අවුරුද්දක් හදාගන්න බෑනේ. හරි. එතකොට මේ භික්ඛු කියන්නේ මොකද්ද? භික්ඛු භික්ඛතීති භික්ඛු භික්ඛතීති භික්ඛු සංසාරේ බයං ඉක්ඛතීති භික්ඛු කාරණා දෙකක් තියෙනවා භික්ෂුව කියලා කියනකොට භික්ඛතීති භික්ඛු මිනිසිකා යන නිසා භික්ෂුව කියලා කියනවා ඊටත් වඩා හොඳ අර්ථකථනය තමයි සංසාරේ බයං ඉක්ඛතීති භික්ඛු සංසාරේ බය දැකලා ඒක ඉක්මවන්න වීරිය කරන නිසා භික්ෂුව කියලා කියනවා. තේරුණාද? එතකොට මේ භික්ෂු ජීවිතයක් ආරම්භ වෙන්නේ අන්න ඒ විදියට. ඉතින් ඒක නිසා මේ භික්ෂුව කියලා කියන්නේ මේ සංසාරේ බය දැකලා ඒ සංසාරයෙන් එතර වෙන්න වීරිය කරන උත්තමයන් වහන්සේ කෙනෙක්. හොඳයි. අපි සූත්‍රයත් ආරම්භ කරලා එතනදී එනවා භික්ෂුව කියන කාරණාව ගැන එතනදී මම අපි ඔය ගත්ත මාතෘකාව ගැන ටිකක් සාකච්ඡා කරමු. රට්ඨපාල සූත්‍රය තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ රට්ඨපාල සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ද්විතීයේ භාගයේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් තියෙනවා කොටස් 3කට බෙදෙනවා. එතකොට මේ
කට්ටපාල සූත්‍රයේ ඒක ආරම්භ වෙනවා මෙන්න මෙහෙම. ඒවන් මේ සුතං ඒකං සමයං භගවා පුරුසු චාරිකං චරමානෝ මහතා බික්කු සංගේන සද්දින් යේන තුල්ල කොට්ටිතං නාම කුරුණන් නිගමෝ පද වසරි. බුදුජානන් වහන්සේ මේ කුරු රටේ චාරිකාවක් හැසිරෙලා භික්ෂු සංඝයාත් එක්ක කුරු රටේ චාරිකාව හැසිරෙනවා. ඒ හැසිරෙනකොට තුල්ල කොට්ටිත කියන ගමට එනවා. කුරු රටේ තියෙන තුල්ල කොට්ටිත කියන නගරයට එනවා. තුල්ල කියලා කියන්නේ මහත්නි, කොට්ටිත කියන්නේ කුටුවක් කියන එක. තුල්ල කොට්ටිත කියලා කියන්නේ ඇයි දහන්නයන් වගේ පිරුණු පෝෂ්ඨාගාරයක් මේකේ තියෙනවා. මේ රටේ කිසිම දෙයකින් අඩුවක් නැහැ. සෑම දෙයකින්ම පිරිලා ඒකයි තුල්ල කුට්ටිත. තුල්ල කියලා කියන්නේ මහත්, කුට්ටිත කියන්නේ කොටුවක්. මහත් වූ කෝෂ්ඨාගාරයක් තියෙනවා කුරු රටේ. අස්සෝ සුංකෝ තුල්ල කොට්ටිතා බ්‍රහ්මණ ගහපතිකා සමනෝ කලූබෝ ගුහතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ කුරේසු චාරිකං චරමානු මහතා බික්කු සංගේන සද්දින් තුල්ල කොට්ටිතං අනුප්පන්තෝ. මේ කට්ටියට අහන්න ලැබුණා මෙහෙම බුදුරජාණන් වහන්සේ මෙහෙම සාක්්‍ය කුලයෙන් පැවිදි වෙලා මහා උසස් කුලයකින් යුතු ඉන්න කෙනෙක් මේ අපේ ගමට වැඩම කරන්න යදුනා කියලා. සංකෝපන භගවන්තං ගෝතමං ඒවන් කල්යාණ කිත්තිසද්දෝ අද්භුක්කතෝ. සංකෝපන ගෝතමං, ඒ ගෞතම බුදුන් වහන්සේ ඒවන් කිත්තිසද්දෝ අද්භුක්කතෝ, මේ වගේ කීර්ති සබ්දයක් පැන ලැගිලා තියෙනවා. ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචන්න සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. මෙන්න මේ විදියට අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන්න මෙන්න මේ ගුණයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේ අපේ ගමට වැඩම කරා කියලා අහන්න ලැබුණා. ඊට පස්සේ මොකද වුනේ? සෝයි මං ලෝකං සදේවකං සමාරකං සබ්‍රක්‍මකං සත්සමන බ්‍රහ්මණින් පජං දේව මනුස්සානං සයං අභිඤ්ඤා සච්චිකප්පා පවේදේති. මෙයා මොකද කියන්නේ? දෙවියන්ට, මනුෂ්‍යයන්ට, බ්‍රහ්මයන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ ධාමක් දේශනා කරනවා. සෝ ධම්මං දේශේති. ඒ බුදුජානන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා කොහොමද? ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසාන කල්යාණං, සාත්තං සබ්භ්‍යාංජනං, කේවල පරිපූර්ණං, පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. ආදි කල්යාණං මුල යහපත් වූ, ඒ කියන්නේ සීලය. මජ්ජේ කල්යාණං මැද යහපත් වූ, සමාධිය. පරියෝසාන කල්යාණං අග යහපත් වූ, ප්‍රඥාව. කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පකාසේති. කේවල කියලා කියන්නේ සම්පූර්ණ, පරිපූර්ණම් කියන්නේ සම්පූර්ණ, බ්‍රහ්මචර්යම් පකාසේති. එතකොට මේ බ්‍රහ්මචර්ය කියලා කියන්නේ මේ සංසාරයෙන් එතර වෙන මාර්ගය කියනවා. සාදු කෝපන තතා රූපාණං අරහතං දස්සනං හෝති इति. මේ වගේ රහතන් වහන්සේලා දැකීම බොහොම වටින දෙයක් කියලා අහන්න ලැබුණා. මම මේ පාලි කියනකොට අමාරුද? නෑනි. හරි. අතකෝ තුල්ල කොට්ටිතෝ බ්‍රහ්මණ ගාපිතා යේන භගවා තේන උපසංකමිස්ස උපසංකමිත්වා අප්පේ කච්චේ භගවන්තං අභිවාදෙත්තා ඒකමන්තං නිසීදින්තු. ඉතින් මෙහෙම කට්ටිය ඇවිල්ලා මොකද කරේ? සමහරක් කට්ටිය ඇවිල්ලා ඒකමන්තං නිසීදින්තු අප්පේ කච්චේ. සමහරක් කට්ටිය විතරක් ඇවිල්ලා ඉඳගත්තා. අප්පේ කච්චේ භගවන්තං අභිවාදෙත්තා ඒකමන්තං නිසීදින්තු. අප්පේ කච්චේ භගවතා සද්දින් සම්මෝදින්සු සමෝද සම්මෝදනීයං කතං සාරාණීයං වීති සාරෙත්තා ඒකමන්තං නිසීදින්තු. මොකද කරේ? මොකද කරේ? සාරාණීයං වීති සාරෙත්තා. මොකද කරේ? භගවතා සද්දින් සම්මෝදින්සු, සතුටු වුණා. සම්මෝදින්සු
සම්මෝධනීයන් කතන් සාරාණීය නීති සාරේත මෙන්න මේ කාරණා තුන සම්මෝධනීයන් කියන්නේ එකපාරම ඇවිල්ලා බණ කියන්න කියන්නේ කොහොමද බුදුන් කොහොමද සතුටේ හිනා වෙනවා සතුටෙන් කතා කරන සම්මෝධනීයන් සතුට විය යුතු සාරාණීයන් සිහි කළ යුතු ආ මගේ නම මේකයි මගේ නම මේකයි මම මේ ගමේ මෙහෙම කෙනෙක් කියලා කියනවන්නේ ඒකයි සාරාණීයන් සිහි කළ යුතු කතා කරලා ඒක මන්තං නිසිදින්දු හැබැයි කියනවා සමහරක් කට්ටිය අර විදිහට කතා කරේ මුකුත් නැතුව වඳින්නෙත් නැතුව එකත් පසගව හිටියා ඊට පස්සේ මොකද වුනේ ඒක මන්තන් නිසින්නෝකෝ තුල්ල කොට්ටිතේ බහක්මන ගහපතේ භගවා ධම්මියා කතාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේ ජේසි සම්පහන්සේත් බුදුන් වහන්සේ මොකද කරේ මේ කට්ටියට දැහැමි කතාවක් සිද්ධ කරන්ට යෙදුන පින්වතුනි ඊට පස්සේ තමයි ඔන්න අපේ මාතෘකාවට ගැලපෙන විදියට එන්නේ තේන කෝපන සමයේන රට්ටපාලෝ නාම කුල පුත්තෝ පුතේ කකුල් දෙක ඉඳ ගන්න හොඳට ඉඳ ගන්න පුරුදු වෙන්න තේනකෝපන සමේන රට්ටපාලෝ නාම කුල පුත්තෝ තස්මින් ඒව තුල්ල කොට්ටිතේ අග්ග කුලස්ස පුත්තෝ තස්ස පරිසායන් නිසින් නොහෝති මේ තුල්ල කොට්ට ගාමේ හිටිය මේ රට්ටපාල කියලා කුල පුත්‍රයෙක් තේරුණාද මේ රට්ටපාල කියලා කියන්නේ නිකන් නෙමෙයි මෙයාට රටක් දුර්භීක්ෂයකට පත් වුණොත් හැමෝටම කන්න දෙන්න පුළුවන් තරම් ධනයක් තියෙනවා. ඒක රට්ටපාල. රට්ට කියන්නේ රට. පාල කියන්නේ ආරක්ෂා කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. මෙයා මෙතන හිටියා. මෙහෙම මෙයා මේ කතාව බුදුන් වහන්සේගේ කතාව අහන් හිටියා. අතකෝ රට්ටපාලස්ස කුලපුත්තස්ස ඒතද උසි. එයාට මෙහෙම හිතුණා. යතා යතාකෝ භගවා ධම්මං දේසේති. නයිදන් සූකරං අගාරං අජ්ජාව සතා ඒකාන්ත පරිපුන්නං ඒකාන්ත පරිසුද්ධං සංකලිතං බ්‍රහ්මචරියන් චරිතුන් මෙයා කියනවා යතා යතාවෝ භගවා දේසිතං බුදුන් වහන්සේ යම් යම් විදියට මේ සීලය ගැන කතා කරනවා සමාධිය ගැන කතා කරනවා ප්‍රඥාව ගැන කතා කරනවා විපස්සනාව ගැන කතා කරනවා සසර කලකිරීම ගැන කතා කරනවා ආරෂ්ඨාංග මාර්ගය කතා කරනවා ඉන්ද්‍රිය ධර්මයන් ගැන කතා කරනවා බල ධර්මයන් ගැන කතා කරනවා බොජ්ජංග ධර්මයන් ගැන කතා කරනවා මේවා මේ ගිහි ජීවිතේ ඉඳලා ඒකාන්ත පරිපූර්ණම් පරිසුද්ධම් ඒකාන්තයෙන් පිරිසුදුව මේක අගාරං මේ ගාරං ඒ කියන්නේ ගිහි ජීවිතේ වාසය කරලා නම් මේක සම්පූර්ණයෙන් කරගන්න නම් බැහැ කියලා මෙයාට හොඳට තේරුණා තේරුණාද ඊළඟ කියනවා යන්නෝ නාහං අනගාරියම් පබ්බාජෙය් යන්ති මේ කියනවා යන්නෝ නාහං හේසමස්සුන් ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡා දෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජෙය් යන්ති මෙයාට තේරුණා මේ කියන දහම ගිහි ගෙදර ඉඳලා අතිශයින්ම පිරිසුදුව බැහැ කියන එක නෙමෙයි එක දිගටම නොකඩවා පිරිසුදුවම කරගන්න මේක ගිහි ගෙදර ඉඳලා නම් බෑ නේ ඊට පස්සේ කියනවා හේස මස්සුන් ඕහාරේ යන්නෝ නාහං මම මොකද කරන්නේ යන්න ඕන ඒකාන්තයෙන් කේස මස්සුන් ඕහාරෙත්තා කේස කියන්නේ කෙස් අස්සු කියලා කියන්නේ මේ රැවුල් වලට කේස මස්සුන් ඕහාරෙත්තා කෙස් රැවුල් අයින් කළා පාසායානි වත්තානි අච්ඡා දෙත්තා හසට වස්ත්‍රයන් අච්ඡා දෙත්වා ඇඳලා අගාරස්මා අනගාරියම් පබ්බජෙයියන් ගිහිගේ අතහැරලා පැවිදුනොත් නම් හොඳයි කියලා කියන මෙන්න බලන්න මේ පින් තියෙන නිසා හිතුන දේ තමයි මේ ඊට පස්සේ මොකද උනේ අතකෝ තුල්ල කොට්ටිතා බ්‍රහ්මණ ගහපෙතිකා භගවතා ධම්මියා කතාය සන්දස්සිතා සමාදපිසා සමුත්තේජිසා සම්පහන්සිතා භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා
උත්තායාසන භගවන්තං අභිවාදෙත්තා පදක්කිනං කත්තා පක්කමින්සු. ඊට පස්සේ අර කට්ටිය ඔක්කොම ගියා. හැබැයි මෙයා ගියේ නැහැ. අතකෝ රට්ටපාලෝ කුල පුත්තෝ අචිර පක්කන්තේසු තුල්ල කොට්ටිතේසු බ්‍රාහ්මණ ගහපතිකේසු යේන භගවතේ උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්තා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ රට්ටපාලෝ කුල පුත්තෝ භගවන්තං ඒතද වූච. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා රට්ටපාල කුල පුත්‍රයා බුදුන් වහන්සේට වැදලා මෙහෙම කිව්වා. මම මේ මුල් ටික විතරයි පාලි කියන්නේ. ඕ කට්ටියට ඒකේ අර්ථය ගන්න ඕන නේද? යත යතහං බන්තේ භගවතා ධම්මං දේශිතං ආජානාමි නයිදං සූකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපූර්ණං ඒකාන්ත පරිසුද්ධං සංකලිතං බ්‍රහ්මචරියං චරිතුං ලබෙය්‍යාහං බන්තේ භගවතෝ සන්තිකින් පබ්බජ්ජං ලබෙය්‍ය උපසම්පද. ස්වාමිනිය ඔබ වහන්සේ යම් යම් විදියට ධර්මයේ දේශනා කරාද ඒකාන්ත ඒකාන්ත පිරිසුදුව මේ ගිහි ගෙදර ඉඳලා නම් කරන්න බෑ. ඒ නිසා මට පැවිද්ද උපදම්පතාව දෙන්න කිව්වා. එතකොට ඔන්න බුදුන් වහන්සේ කිව්වා අනුඤ්ඤාතෝසි පනතුන් රට්ටපාල මාතාපිතෝහි අගාරස්ම අනගාරියම් පබ්බජෙය්‍යා. ඒ වෙලේදී සුද්ධෝදන රත්තුමා ඉල්ලීමක් කරලා තිබ්බනේ නේ. දෙමාපියන්ගෙන් අවසර නැතුව නම් පැවිදි වෙන්න බෑ. ඊට පස්සේ කිව්වා රට්ටපාල කුල පුත්‍රයා එහෙනම් මං අවසර අරන් මම අවසර ගත්තේ නෑ අවසර අරන් ඉන්නම් කියලා. එයා ඊට පස්සේ දෙමාපියන්ගෙන් ඇහුවා අවසර ගන්න. හැබැයි දෙමාපියෝ මොකද කරේ? කිව්වා එකම පුත්‍රයා අපි මැරෙන්නවත් කැමති නෑ ඔයාව දාලා ඒ නිසා අවසර දෙන්නේ නැහැ කියලා. මෙයා ඊට පස්සේ මොකද කරේ? එතනම බිම වැතරිලා කන්නේ නැතුව දවස් 7ක්ම හිටියා. බලන්න මේ පැවිද්ද ලබන්න තියෙන උනා. කන්න නැතුව දවස් 7ක්ම වාසය කරා. අන්තිමට යාළුවොත් ඇවිල්ලා කතා කරා ඒත් නැගිටින්නේ. අන්තිමට මැරෙයි කියලා පැවිද්දට අවසර දුන්නා. එතකොට මේ බලන්න මේ මෙච්චර ධනේ තියෙන පුජ්‍යලෝ මොකද මේ පැවිදි වෙන්නේ? පැවිදි ජීවිතයක්. ඇයි මේ? අර මොන දේ තිබ්බත් හිතේ රාගය තියෙනවා නම් ද්වේෂය තියෙනවා නම් මෝහය තියෙනවා නම් මේක සසර කියලා කියන්නේ මහා දුක. අනේ නිසා තමයි පැවිදි ජීවිතයක් වටිනාකම තියෙන්නේ. පබ්බජිත කියන්නේ මොකද්ද? වජ කියන වචනයෙන් තමයි ඕක හැදෙන්නේ. වජ වජති කියලා කියන්නේ හැර දාලා යනවා. එතකොට මේ පයන්න කියන්නේ උපසර්ගයක්. ඒ වයන්නට පයන්නක් වෙනවා. එතකොට තමයි අබ්බජිත කියලා කියන්නේ. ගිහිගේ අතහැරලා දහන නිසා තමයි අබ්බජිත කියලා කියන්නේ. එක එක කට්ටිය එක එක ඒවා කියනවා. එහෙමනම් ඉතින් බොරු තමයි කියන්න කියන්නේ. ඉතින් ඒක නිසා මේ පබ්බජිත කියලා කියන්නේ ගිහිගේ අතහැරීම නිසායි පබ්බජිත කියන්නේ වජති කියන එකෙන් තමයි හැදෙන්නේ. එතකොට මේ පැවිදි ජීවිතයක් ලබනකොට ගොඩක් කට්ටිය හිතනවා මේ හාමුදුරුවෝ කාර් තියෙනවා, වෑන් තියෙනවා, ලොකු ගෙවල් මේ හොඳ සැප සම්පත්. දැන් අපටත් තියෙනවනේ නේද? මට තියෙනවා Apple phone එකක් තියෙනවා. Apple tab එක, iPad එකක් තියෙනවා. ඈ ගොඩක් දේවල් තියෙනවා. ඈ ලක්ෂ ගාණක් වටින දේවල් තියෙනවා. හොඳ කුටි වල ඉන්නවා, බාත්รูම් තියෙනවා. ඈ ගොඩක් දේවල් තියෙනවා. එතකොට ගොඩක් කට්ටිය හිතනවා මේ මෙච්චර සැප සම්පත් එක්ක ඉන්නවා ඉතින් මේ ගිහියොත් පැවිද්ද වෙනසක් නැහැ නේ? වෙනසක් නැහැ නේ? අර බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට කරලා අතහැරියට පස්සේ පස්සක මහනුවක් දාලා ගියා නේ? දාලා ගියා. හැබැයි බුදුන් වහන්සේගේ අදහස තේරුන්නේ නැහැ නේද මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඔය භික්ෂුන් වහන්සේලා සැපවන්තව ඉන්නවා කියන එකට බණින මිනිස්සුත් බුදුදහම කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් කියලා දන්නේ නැතිකම මම පළවෙනියටම කියන්නම්. බුදුන් වහන්සේ කියනවා
මේ සැපේට බය වෙන්න එපා. ඔය බෝධිරාජ කුමාර සූත්‍රයේදී කියනවා කියලා දෙනවා. හරි ලස්සන කතාවක් බුදුන් වහන්සේ. සැපේට බය වෙන්න එපා. කොයි වගේ සැපේකටද? අකුසලයන්ගෙන් වෙන් කාමයන්ගෙන් වෙන් වුණ අකුසලයන්ගෙන් වෙන් වුණ සැපේට බය වෙන්න එපා. කාමයන් තියෙන අකුසලයන් තියෙන සැපේට බය වෙන්න. හැබැයි කාමයන් නැති අකුසල ධර්මයන්ගෙන් තොරව ලබන සැප සම්පත් වලට බය වෙන්න එපා. භික්ෂු ජීවිතය කියලා කියන්නේ මධ්‍යම ආකාරයෙන් යන්න ඕන දෙයක්. මේ අපි එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් වෙනස්නේ. නේද? දැන් මං ගත්තොත් එහෙම ඔය හැම තැනම ඉඳලා තියෙනවා. තේරෙනවද? දැන් අපි හිතනවා මේ භික්ෂු ජීවිතයක් ලබලා හරිම පහසුයි. එක බ්‍රාහ්මණෙක් ඇවිල්ලා සරියුත් තෙරුන් වහන්සේගෙන් අහනවා මේ පැවිද්ද මේ ධර්ම විනය අමාරුම දේ මොකද්ද? පබ්බජ්ජාකෝ ආවසෝ ඉමස්මින් ධම්ම විනේ දුක්කරං. ඔක්කොම අතහැරලා ඇවිල්ලා පැවිදි වෙලා ඉන්න එක තමයි අමාරුම. නේ? ගොඩක් කට්ටිය හිතන් ඉන්නෝ මේ හාමුදුරුවෝ හොඳට කාලා බීලා ඉන්නවනේ. දන්නවද මේ කෑම තිබ්බට ඉන්න තිබ්බට ඒ ජීවිතයක් ගෙවනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි. අනුන්ගෙන් කෑම ටිකක් කාලා හොඳට ඇඳක නිදාගෙන මේවල හිටියත් කාමයන් නැතුව සසරම කාමයන් එක්ක ජීවත් වෙච්ච මිනිස්සෙට එහෙම අතහැරලා ඉන්න එක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒකම ඇති. මම ගැන කියන්නම්කො ටිකක්. මම පොඩි කාලේ මම කියලා තියෙනවා ගොඩක් දේවල්. හැම මද්ද්‍රව්‍යයක්ම පාවිච්චි කරපු කෙනෙක්. මම කතෝලික ගෙදරක ඉන්නකොට පොඩි කාලේ ඉඳන්ම අපි හොඳට බොනවා කනවා. අපේ ගෙදර හොඳට හැම වෙලෙම පාටි තියෙනවා. අපේ මන් 18 කන ඉන්නකොට ඒ තමයි ඒ පැත්තෙම හිටපු පාතාල හැම පැත්තෙම කප්පන් එකතු කරපු ගෙදර. මම හැමදාම දැක්කේ කපනවා, කොටනවා, මරා ගන්නවා ඒ දේවල් තමයි මම දැක්කේ. එතකොට අපි ඉස්කෝලේට එහා පැත්තේ තිබ්බේ නිකම බීච් එක. අපි වැඩිපුරම බීච් එකේ සින්නු කිව්වා, ඩාන්ස් කරා, බිව්වා, ඒව තමයි කරේ. තේරුණාද? එතකොට මාව පොලිසියෙන් අල්ලන් ගිහිල්ලා තියෙනවා. හමුදාවෙන් අල්ලන් හොඳට කුටි දීලා තියෙනවා. හොඳට ගහගෙන තියෙනවා. මරාගෙන තියෙනවා. එතකොට එහෙම ජීවිතයක් ගෙවලා මේ පැවිදි ජීවිතේට ඇවිල්ලා මම ඔය කට්ටියට පොරොන්දු වෙලා කියනවා කවදාවත් මත්පැන් පාවිච්චි කරලා නැහැ. අවුරුදු 12ටම පාටවත් ගහලා නැහැ. බැනලා නම් තියෙනවා. හාමුදුරන්ටම බැනලා තියෙනවා. හැබැයි සමාවරන් තියෙනවා. එතකොට මේ ගිහි ජීවිතේ කරපු එකක්වත් කරන්නේ නෑ. නේ? එතකොට පැවිද්දෙක් වෙලා ඉඳලා මගේ හොඳයිනේ මම. මං ගිහියෙක් විදියට හිටියනම් මං හිරේ විලංගු වෙ ඉන්න අපරාධකාරයෙක් වෙන්න පුළුවන්, කුඩුකාරයෙක් වෙන්න පුළුවන්, ඈ නොයෙක් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි බලන්න පැවිදි ජීවිතේ නිසා එහෙම කට්ටිය සමාජෙන් අයින් වෙලා. මට වෙන කට්ටිය ගැන කියනවට වඩා මං ගැනම මම මේ කිව්වේ. ඉතින් මම හිතනවා මම ආර්යභාවයකට පත් වෙලා නැහැ. හැබැයි මට මේ පැවිද්දෙන් ලැබුණු දෙයක් තියෙනවා සතුට වෙන්න. මේ පැවිද්ද නිසා සමාජයට වෙන සේවයක් තියෙනවා. නේ? එතකොට මේ පැවිද්දෙක් තුලින් කොච්චර දෙයක් සමාජයට වෙනවද? මගේ අම්මා අද පැවිදි වෙලා ඉන්නවා. ඈ මගේ පවුලේ කට්ටිය දහමට යමු වෙලා ඉන්නවා. නේද? මම නිසා මගෙන් විශාල පිරිසක් ඉගෙන ගන්නවා අභිධර්මයේ සූත්‍ර පාළි. මගේ ශිෂ්‍යයෝ ගොඩාක් ලංකාවේ පිටරට බණ අහලා කී දෙනෙක් හිත හදා ගන්නවා. එතකොට මේ පැවිද්දක් නිසා වෙන මොනවා කරේ නැතත් ඒ පැවිද්ද හොඳට
සැපවන්තව ජීවත් වුණාට ඒ පැවිද්ද නිසා සමාජයට වෙන සේවයේ කොච්චරද? පින්වතුනි මේ පැවිද්දෙක් නිසා තමයි මේ බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ. මට තාම රාගය තියෙන්න පුළුවන්. ද්වේෂය තියෙන්න පුළුවන්. මෝහය තියෙන්න පුළුවන්. හැබැයි මම ගිහියෙට වඩා උසස් වූ ගුණධර්ම වලින් දැන් ජීවත් වෙනවා. මට ඒ ඇති. මං හිතන්නේ මට ඒ ඇති. නේ? ඉතින් ඒක නිසා මෙන්න මේ පැවිද්දෙක් කියලා කියන්නේ කවුද කියන එක ඒක මධ්‍යස්ථව තියෙන්න ඕන දෙයක්. මධ්‍යම ප්‍රතිපදාවක්. තේරුණාද? මම පොඩි කතාවක් කියන්නම්. ඒ කතාවෙන් තේරෙයි පැවිද්දා කියන්නේ මොකද්ද කියලා විනාඩි 5යි තියෙන්නේ. ඊට පස්සේ කොටසෙදී මං අනිත් ටික කියන්නම්. මට දන්නවනේ මගේ ටයිම් මැනේජ්මන්ට් ඉතින් හරි අඩුයි. ඉතින් ඊට පස්සේ ඔන්න ධර්මාශෝක රජතුමා හොඳ වැදගත්ම කාරණාව කෝ කට්ටියට මේ කතාවෙන් ඇති පැවිද්දා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න පැවිද්දෙක් කියන්නේ. ධර්මාශෝක රජතුමා බුද්ධ ශාසනය කෙරෙහි පැහැදුනා. තමන් කරපු අපරාධ වලින් අයින් වුණා. අයින් වෙලා ත්‍රිපිටකයේ ඉගෙන ගත්තා. ත්‍රිපිටකයේ ඉගෙනගෙන පින්වතුනේ ඉන්නකොට මෙයා මහා සංඝරත්නයට තමයි නිතරම දම්පින්කම් කරන්නේ. බුද්ධ ශාසනය තමයි ප්‍රස්ථාන කරන්නේ. මෙයාගේ සහෝදරය 99 අම්ම මෙයා මැරුවනේ. එයාගේ අම්මගේ ඉතුරු මල්ලිව විතරයි ඉතුරු කරේ. එයාගේ නම 30. හැබැයි මේ 30 බුද්ධ ශාසනයේ පැහැදීමක් නැහැ. මෙයා නිතරම භික්ෂුන් වහන්සේලාට බයිනවා. ඔය දැන් බයින කට්ටිය වගේ තමයි. ඈ මොකද්ද මේ දැන් ඒ කාලේ හිටියනේ නිගන්තු. නිගන්තයෝ තමයි මහා ශේෂ්ඨ ඇඳුමක්වත් නැහැ. ඈ ගුහිලින යගෙන ඈ ගස් යට මෙහෙ එහෙ මෙහෙ ඈ කෑම කන්නේ බිමට දාලා. ඉතින් එයාලනේ මේ පැවිද්දක් හරියට කරන්නේ. මේ ඉතින් මේ 30 දන් දෙන්නේ නිගන්තයන්ට. එයාලා තමයි නියම පැවිද්ද කියලා හිතනවා. ඉතින් මෙයා නිතරම භික්ෂුන් වහන්සේලාට බයිනවා. අයියටත් බයින අයියට ඇහෙන්න බයින්නේ නැහැ ඉවරයි ඉතින්. ඉතින් මෙයා එක දවසක් යනවා කැලේ දඩයම් කරන්න. දඩයම් කරන්න ගියාට පස්සේ ඒ දඩයම් කරනකොට කරන්න මුවෙක් පස්සේ යනකොට මුවෝ රංචුවක් ඉන්නවා. මේ මුවෝ රංචුව පැටවු එක්ක සෙල්ලම් කර කර සංවාසය දෙමින් සතුටෙන් ඉන්නවා. එතකොට මෙයාට හිතෙනවා මේ භික්ෂුන් වහන්සේලාත් මේ වගේනේ. හොඳට තනකොළ කාල වතුර බීලා හොඳට ඉන්නවනේ. කරන්නේ නැත්තේ දරුව මල්ලු හදාගන්න නැති එක විතරනේ. රාජමැදුරට ඇවිල්ලා හොඳට භෝජන වළඳලා ඈ හොඳ සේනාසනවල හොඳට සැපට ඉන්නවනේ. ඉතින් මේ මොයි එයාලගේ අතර වෙනස මොකද්ද කියලා. ජසෝක ගිහිල්ලා රජතුමාට කිව්වා. රජතුමා හිතුවා මෙයාට භික්ෂුව කියන්නේ භික්ෂු ජීවිතය කියන්නේ මොකද්ද කියලා තේරුම් කළ දෙන්න. මෙයා ඇමතියාට කිව්වා මම නාන්න යනකොට මගේ මුද්ද ඒක තමයි රාජ්‍ය ලාංඡනය. මුද්ද මම ගලවලා ඔයාට දීලා ඒ ඇමතියාට දීලා තමයි නාන්න යන්නේ. ඔයා මෙහෙම කරන්න මං ඒක ගලවලා දීලා යනවා නාන්න. එතකොට පිස්ස කුමාරයාවට පස්සේ කියන්න රජතුමා නැතුණාට පස්සේ ඔබතුමානි දැන් යුවරජ රජ වෙන්නේ. මට හරි ආසයි මේ ඔටුන්නයි මුද්දයි උරුතුමා දාගෙන ඉන්නව බලන්න. ඒක දාගන්න කියලා කියන්නේ කියලා. ඉතින් රජතුමා ගිහිල්ලා හොලෙන් බලාගෙන හිටියා. ඉතින් තිස්ස එතනින් යද්දි අර ඇමතියා කිව්වා අනේ ස්වාමිනී ඔබතුමානි ඊට පස්සේ රජ වෙන්නේ මට හරි ආසයි මේ ඔටුන්නයි මුද්දයි දාගෙන ඉන්නව බලන්න. අම්බෝ අයියා දැනගත්තොත් මාව මරයි කියලා කිව්වා. ඊට පස්සේ ගොඩකේ ඉතින් බල කරලම කිව්වා නෑ නෑ රජතුමා දැන් පැය ගානකට එන්නේ. ඔය නාන්න ගියාම අන්තපුර ස්ත්‍රීන් තින්න ඔය සෙල්ලම් කළා මේවා කළා එන්නේ. ආ එහෙනම් කමන්නේ කියලා දාගත්තා. දාගත්ත ගමන් රජතුමා එළියට ආවා.
ඔබ මං ඉද්දිම රජකම් ගන්න යනවා නේ මා මරලා. තේකෙන්ට ගොඩ දැන් මල්ලා හිස ගසල මරන්න කියලා. දැන් අරයන් හොඳට උඹයි වුණා. රාජ්‍ය සේවකයෝ ඇවිල්ලා මෙයා වල්ලගෙන යනවා මරන්න. එතකොට ධර්මාශෝක රජතුමා කෑ ගහලා කිව්වා. හරි. උඹට ඕන රජකම්නේ. උඹට දවස් 7ක් දෙනවා රජකම. හැම රජ සැප සම්පතක්ම දෙනවා. ඊට පස්සේ බෙල්ල කපලා මරනවා. කියලා කිව්වා. ඔන්න ඊට පස්සේ යාව රජ ආසනේ තියලා ඔටුන්නයි මේකයි දීලා අන්තපුරයක් දීලා දැන් ඔන්නේ ඉන්නවා. කොහොම තියෙද? මෙයා කන්නෙත් නෑ බොන්නෙත් නෑ. ඈ බැලුවිලා. දවසක් යනවා දෙකක් යනවා තුනක් යනවා. ඉතින් රජතුමා ඇවිල්ලා අහනු මොකද පිස්ස? මෙච්චර රජකම් හම්බෙලත් මේ නිකන් මැලවිලා කෙට්ටි වෙලා නිදියගෙනත් නෑ වගේ. පාලත් නෑ වගේ. මොකද මේ මෙච්චර රජකම් හම්බෙලා? මොකද කිව්වනේ රජ සැප මේ හොඳයි කියලා. අනේ ස්වාමිනී මොන රජ සැපද? දවස් 7කට පස්සේ මැරෙන්න ඉන්න මට මතක් වෙන්නේ මනේ ඉතින් මාව බෙල්ල කපලා මරනවනේ. ඒ බෙල්ල කපලා මරනවා කියලා සිහි කරන මම කොහොමද මෙච්චර රජ සැප තියාගෙන සතුටින් රජසෙවි ඉන්නේ? අනේ මට මතක් වෙන්නේ මම මැරෙනවා කියන එක මේ කිසිම දෙයකින් මේවා දැනෙන්නවත් නැහැ. අන්තපුර හිටියට ඇඳන් තිබ්බට රාජ භෝජන තිබ්බට මේවා ගැන කිසිම අපේක්ෂාවක් එන්නේ නැහැ. මරණය ගැනමයි සිහිපත් වෙන්නේ. එතකොට කියනවා ඔන්න බලන්න හරිම කතාව. උඹට දවස් 7කින් මැරෙනවා කියලා මෙච්චර සැප සම්පත් තිබ්බත් ඒව ගැන අපේක්ෂාවක් එන්නේ නැහැ නේද? ඒ වගේ තමයි හොඳට දැනගනින් භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා මේ රාජ භෝජන වැළඳුවාට සැප සම්පත් එක්ක ජීවත් වුණාට උඹට දවස් 7ක් තියෙනවා කියලා තමයි උඹට මෙච්චරවත් නිදාගන්න බැරුව දඟලන්නේ. භික්ෂුන් වහන්සේලා මරණය සිහිපත් කරන්නේ ඉහළට ගත්ත උස්ම පල්ලෙහාට යන්න කලින් මරණේ ඉන්න පුළුවන්. මේ හැමදේම අසාරයි අනිත්‍යයි සසර දුකයි සංසාරේ බයන් ඉක්කතීපු දුක්කෝ සංසාරේ බය දැකලයි මේ ඉන්නේ. ඊළඟ මොහොතෙම නිවන් දකින්න ඕන. උඹට දවස් 7කදී මෙහෙමනම් උන්වහන්සේලා බය සිහි කරන්නේ ඊළඟ මොහොතේ මැරෙයි කියලා. එහෙම ඉන්න භික්ෂුන් වහන්සේලා මේ රජ භෝජන වැළඳුවාට මේ තැන්වල හිටියට උඹ හිතනවාද ඒව ගැන අපේක්ෂාවක් තියෙනවා කියලා? උන්වහන්සේලා ඒව අතහැරලා ආපු කට්ටිය. ඒ නිසා හොඳට මතක තියාගනින් මේ බුද්ධ ශාසනයේ පැවිද්ද කියන්නේ මධ්‍යස්ථ දෙයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න භික්ෂු ජීවිතයක් කියන්නේ එහෙම එකක්. ඉතින් එයා ආරණ්‍යයේ ඉන්න පුළුවන් ගමේ ඉන්න පුළුවන් හොඳට සැප සම්පත් තියෙන්න පුළුවන් ඒසී රූම් එකේ ඉන්න පුළුවන් හැමදේම තියෙන්න පුළුවන්. හැබැයි භික්ෂුවගේ අරමුණ එකයි ඊළඟ මොහොතේ මැරෙනවා හැමදේම නැති වෙනවා ඊට කලින් නිවන් දකින්න ඕන. මේ කිසිම දෙයක අපේක්ෂාවක්. ඉතින් ඒක නිසා ඕක තමයි පැවිද්ද. ඕක හරියට තේරුම් ගන්න. එතකොට ඕ කට්ටිය ඔය භික්ෂුන් කාටවත් බයින්නේ නැති වෙයි. ඉතින් හොඳයි. එහෙනම් අපි එකහමාරට තියෙන දේශනාවය තුල තව ටිකක් සාකච්ඡා කරමු රට්ටපාල සූත්‍රයේ. එතකන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.